අපේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ හිත හොඳයි. ඇත්තම කිව්වොත් අපේ ජනතාව අතර වෛරය, ක්‍රෝධය වපුරපු තරමක් වැපුරුවේ පක්ෂ දේශපාලනයයි. මරාගත් තරමක් මිනිස්සුන් එතනට තල්ලු කළේ වැරදි දේශපාලනයයි. අදත් එක්කයිකු දෙන්නෙකු පෝලිම්වල ගහමරා ගන්නකොට පෝලිම්වල දුක් විඳින මිනිස්සුන්ගේ ජීවිත ගැන හිතන අයත් ඉන්නවා. අපේ ඉතිහාසයේ දිගු පෝලිම් තිබුණා කියලා පහල තියෙන්නේ සිරිමාවෝ මැතිණියගේ කාලෙයි. ඒ කාලේ හාල් පෝලිම්, පාම් පෝලිම් කිලෝමීටර් ගණන් දිගට තිබුණලු. අදත් ඒ වගේමයි. පෙට්‍රල්, ඩීසල්, භූමි තෙල්, ගෑස් කිරිපිටි පෝලිම් වල දිග කියන්න බෑ. සමහරුන් පැය 10 15 වත් තවත් සමහරුන් දින 2 3ත් පෝලිම් වල मरा गिलाोध බොහෝ පෝලිම්වල තිබෙන ත්‍රිරෝද රථවල අඩුපාඩු පරීක්ෂා කරලා අවශ්‍ය උපදෙස් නොමිලේ ලබා දෙන්න ඩීලර්ස්ලා ප්‍රමුඛත්වයෙන් ක්‍රියා කරන්නට පටන් අරන්. තමයි ඉතින් කියන්න තියෙන්නේ ගෑස් එකට එහෙන් ඉන්නවා මේකට මොනිනවා ආණ්ඩුවෙන් සප විදිනවා අත්තම මේ සරම් මෝඩ සෑන්ඩ් ඩේවිඩ් පින්ස් මේ කරන සත්කාරයට අපි ගොඩක් පින්පත්නවා අපි ඇත්තටම උදේ පැය ගානක් දා ඉන්නවා ලොකු දෙයක් මේ වතුර ටිකක් හරි දෙන්න මිනිස්සෙක් ලංකාවේ මෙහෙම මිනිස්සෙක් පොඩි මිනිහෙකුට ඉන්නවා කියන්නේ අපි ඇත්තටම සතුටු වෙනවා මේ මිනිසුන්ට තව වැඩියෙන් හම්බෙන්න හොඳයි හොඳයි ඇත්තමයි ගොඩක් පින් ඔව් හොඳ සේවය මේ අතර අද ළමාරෝහලට සහ අපේක්ෂා රෝහලට ඇමරිකානු ඩොලර් මිලියන 2ක මුදල් පරිත්‍යාග කළා ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයයි මෙහිදී එක් රෝහලකට ඇමරිකානු ඩොලර් මිලියන 1 බැගින් ලැබුණා. මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ අද විශේෂ නියෝගයක් නිකුත් කළා. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයටයි. දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය සතු ඇති සියලුම ඖෂධ වර්ග, උපකරණ, ඒවායේ ප්‍රමාණ පිළිබඳව නිවැරදි කඩිනම් වාර්තාවක් සපයන ලෙසයි. මීට අමතරව ඉන්දියානු ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලැබුණු ඇමරිකානු ඩොලර් මිලියන 201 වටිනා ඖෂධ මිලදී ගැනීමට ඩොලර් නොමැති වීම හමුවේ ඇති වූ ගැටලුව නිසා රජයන් දෙක අතර සිදු කරන සාකච්ඡා වලින් අනතුරුව ශ්‍රී ලංකා රුපියල් වලින් ගෙවීමට එකඟ වූ බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ. එමෙන්ම ප්‍රංශ රජය මගින් හෙට දිනේ ආධාර ලෙස ලබා දීමට නියමිත ඖෂධ සහ නිර්වින්දන උපකරණ තොගය දිවයිනිය සියලුම හදිසි ශල්‍යාගාර එකක දින 90ක කාලයක් සඳහා කණ්ඩව පවත්වාගෙන යාමට හැකි බව සෞඛ්‍ය අමාත්‍ය කිහෙලිය රඹුකැල්ල මහතා සඳහන් කර සිටියා. මීට අමතරව මේ වෙන විට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 76ක හිඟයක් පවතින බවද එහිදී අනාවරණය වුණා. තවද දේශීය ඖෂධ සැපයුම් කරුවන්ට රුපියල් බිලියන 33ක හිඟ මුදල් ගෙවීමට ඇති බවද වැඩිදුරටත් මෙහිදී අනාවරණය වුණා. මෙම සාකච්ඡාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.